මෙරටේ ජනතාව විසින් ඉල්ලපු නව දේශපාලන පක්ෂය ආරම්භ කිරීම සඳහා සියල්ල සියලු කටයුතු සිද්ධ වෙන්නේ මෙරටේ ගම් තිස්සායදාහක් තියෙනවා ඒ ගම් තිස්සායදාහ තුළ තමයි ඒ ජනතා විසින් තමයි පක්ෂය බිහි කරන්නේ ඒකෙදී ආරම්භයක් ලෙසා පිට අපේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දියත් කරන දවසේ ශාක්කා දොළොස්දාහකුත් සාමාජිකින්න් දස රක්ෂයක් බඳවා ගැනීම කටයුත්ත සාහතික කිරීමට අපි ගන්න වැඩ පිළිවල තමයි සෑම ග්‍රාමසයෝක වසමකින්ම අවශ්‍ය සාකා සමිති ඉල්ලලා ගමේ අපේ ක්‍රියාකාරීන්ගේ අත්සන් ලේඛනයක් මේ වගේ ලබා ගන්නවා. මේකේ දම ලිපිනය හැඳුරුම්පත් අංකේ අත්සන කියන මේ කරුණු දුරකත නාංක්‍යත් එක්ක. අපිට ශාකා සමිතියක් අවශ්‍යයි කියලා මේ අය... ඉල්ලා අපිට ලිවමක් භාරදියයුතුව තියෙනවා. ඉතිං අපි මේක ලංකාවපුරා ගිහිල්ලා හැම දිස්්‍රික්්‍යයම ජනතාව දැනුවත් කරලක් අපේ ක්‍රියාකාරීන්ව මේ සඳහා අපි ඉල්ලුම් පත්‍ර භාර දුන්නා. අද දින ඉස්සිසෙල්ලම මේ ඉල්ලුම් පත්‍ර අසන් ලේඛන සහිතව සකස්කරපු ලිපි ගොලු අද බාර දෙෙනවා මේ අපිට අනුවාාධපුරට දිශ්‍රික්කය ආසන කීපයක බාරදුන්න මෙතන ඉන්න මේ බන්්ඩාරගම ආසනය නියෝජීතින් පිරිසක් තිස් සතර දෙනෙක් ඇයිල්ල ඉන්නවා හිටපු ප්‍රාධී සභාවල සභාපතිවරු උපසභාපතිවරු මන්ත්‍රීවරු ඒවාගේම ක්‍රියාකාරී හැටියට ඇල්ල මේ ලිපිගොුණු බාරදුන්නා. අන්න ඒක අපි සතුට වෙනවා මේ වෙනකොට ලංකාවේ ග්‍රමසයක වසම් පන්දාහයසීයක මේ වගේ ඉල්ලුම් පත්‍ර ලබාල්දියව දනවා. ැම් බණ්ඩාරගම ආසනයට අයිති වෙනවා ග්‍රාමසයක වසන් එකසිය දහය ඒකෙන් එකසිය තුනක එකසිය තුනක අය මේ වගේ අත්සං හද්දාස් එක හැත්ත දෙකක් එකය හද්දාස් එකසිය හැත්ත දෙකක් මේ වගේ අසංගල් ලබාරදීද. තකොට මේකේ අර්තේ ශාකා සමිතිය එකසිය විසි තුනා. ඒ ග්‍රාම්සේක වසන් එකසිය තුනේ ශාකා සමිතිය එකසිය විසි තුනක් ඉල්ලල තියනවා. ඉතින් අපිට ගාම්සේක වසන් කීපයක තවම් බැරිවෙලා තිනෙන මොකදඒක ක්‍රියාකාර සමහරු එෝ දිවයිනෙන් බැහැරවගියට තියනවා අප නායකෙක් ප්‍රාදේශය මට්ටමේ එතකොට සමහරු ලෙදවෙලායින් තියනවා දෙවගේම කුබුරු වැඩ පටන් එල තියෙනවා. බන්්ඩාරගාම හාසනය සමහර ප්‍රදේශවල ඉති ඒ නිසා අපිට ප්‍රමාදයක් තියෙනවා ඒත් කොට්ටාස හයකයි. ඉති මේක තමයි අපේ වැඩ පිළිවල මේ වගේ අපි දොළොස්ථහක් සම්පූර්ණ වෙච්ච දවසට තීන්දුවක් ගඩ්ඩවා ලංකාවේ සියලු එක දවසක අපි එක දියත් කරන්න. ඉති ඊට පස්සේ අප මේක පස්සේ අපේ සංවිධාන විහය තියනවා විවස්ථාවක් තියෙනවා ඒක යටතේ සාමාජිකයා ශාකාව එතරින් ඉහල්ට ගියාම කොට්තාත් සංවිධානය ප්‍රවාදේශය කලාප සංවිධාන ඊළඟට ආසන මැතිවන්න බල මණ්ලය දිස්ත්‍රික් සම්බන්ධී කරන කපිටුව ඔයිදියට මහා සම්මෙල්ලයක් තියහල තමයි අපේ පක්ෂේ නව නිල්ධරි මණලය තෝරගන් ඔලට අහන්න පුලුව වෙන. ශාකා සම මං හිතන්නේ මේ ඒක කාලේ අපි හිතුකට වැඩික්වට වයි අපි හිතුව පොය තුනක්ත්යයි කියලා පොය තුරත්යයා මේ දැ ී ලක පොය වෙනකොට හරියි ඔක්කොබ දැන්තම පන්දස් හයසියක් හිතර ලැබිල තියෙනවා. මිත්‍ර වූවාය හැබයිද ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන බිත්තර වී ඇටෙන් පැළවෙන පක්ෂයක් නම එක තිබේගේ පදනම තියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගම්වල ඒ ඒක සත්‍යයක් ඒක වසං කරන්න බෑ නමුත් ඒකට විශේෂයෙන්ම පක්ෂවලට සම්බන්ධ නොවෙච්ච තරුණ පිණිස් ගොඩක් බැදෙන අලුත්මකත්තියය ඒ එල එවගේම එක්සත් ජාති පක්ෂයනුත් රක් දෙනෙකා අපි හිතුවට වැඩිය බැදෙනවා නද ජනතාාව විමුතු වෙන නම් බැදෙන කට්ටය නැයි ඉතියෙත් නෑන ඒ කට ඉරිසෙල්ලා ඉල්ල තිුණ ඒකනුත් ඉතුරුට්ටිකත් එනවා කියල තමයි මේකට්ටි කියද්දි. සම්මල්නති පක්ෂයේ නායකෙක් ඉන්නවා සභාපති මෙ පක්ෂයේ නිලදා විවස්ථාව එල්ලියතාවම් ඔබට පෙනෙී මේකේ නායකෙක් කියලා ඇ ඉන්නවා සභාපති ලේකම්ලා වෙනම ඉන්නවා නෑන විවස්ථාව ඇල්ලතියට හිදී අල වස්ථාවද දෙන්න සාමාජිකත්වය ගත්න දිහිකට වෙලාවට දෙට. ඉතින් හිට තමයි ඉතින් ලෝකයේ සමහර දෙවල් බිහිවෙන්නේ ඉතින් බෙදීමක් ඕ වංවීමක් එහෙම ඇතිවෙලත් වෙන්නලා නමුත් එහෙම එකක් බෙදන්න දෙයක් නෑ දැඩම් වෙලා තියන්නේ ද බන්ඩාරකමනම් බෙදලනෑන කවුරුවක් බෙතිරයි ජනතාව කැම තනුව මුලු ස්්‍රී ලංකා නිදහස් පක්ෂයත් තව පක්ෂයත් ගොඩක් කට්ියය නවා. එකතු ඔ ඒකතමයි ඒකතම පැහදිලියෝක කියන්න මුත් අර දැන් අපි බිත්තර වී ඇටයක් යන්නේ වෙන පැරණි එක නමුත් ඒකෙන් හැදෙන ගහ අලුත් ගහක්ම ඒක නිසා මේ ශ්‍රී ලංකා නිදස් පක්ෂේ බීජය තමයි මේක හටකන්නේ නමුත් මේක අර දේශය බීජයින් ශ්‍රී ලංකා නිදහස හයිබරිට් පැලයක් එන්නේ බොහොම පක්ස දැන් අර සමූපකාර චන්ද ප්‍රතිඵල වලින් පේරෝණි කොහොමට බෙදිල්ල කියලා එහෙම තමයි අතීතේ හොඳ මේක තමයි ඉතින් බන්නානා මහත්‍ය ශ්‍රී ලකා නිදහස් පක්ෂ බීරපු එක තිය ඉතිහාසත් පෙන්නල දෙන්න ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වනෙත් ඔය වගේ බෙදීමක් කියල කියන්න පුළන් නමුත් එහෙ බෙදී වන්නේ මෙතටයි පැහැදිලිවවෙන්න ඕන්න මේ දේශපාන්න පක්ෂ බිහිවෙන අවස්ථා කීපයක් තියෙනවා. පැහැදිලිව සමහර වෙලාවට ජාතින්තරය වෙන සිද්ධ වෙන දේල් වූටත් පක්ෂ බහිවෙලා තියනවා. එක වෙලාවක රුසියාව සහ චීනය වෙන් වුණාම මේ හ තිබිච්ච කොමිනිස් පක්ෂයක් චීන පිල සහ ොස්කව පිළ කියලෙක බෙදුු. එඒ වගේම සමහර වෙලාට නායකයෝන්ගේ ඇතිවෙන ගැටලුම් මුට පක්ෂ බහිවෙලා තියනවා එවැනි දේවල් එතකොට එහෙම පක්ෂත් බිහිවෙලා තියනවා තින් නමුත් මේ පක්ෂය අර එදා පනස්සකේ දී බිහිවෙට්ට පරිසරය වගේම පරිසණයක් මේ රටේ ඇතිවෙලා තියනවා මොකද අද මේ රට්ටේ ආණ්ඩුව ඉනියා ජාතිකආණ්ඩුවක් කියලා කියන්නේ විවස්ධනවනි විවස්ථාවනුව එතකොට ඒක ඉන්න ප්‍රධාන දේශපන පක්ෂ දෙකම. එතකො මේ ජනතා විරෝධී වැඩ කරනක ආණ්ඩුවට විරුද්ධව මැතිවරණ විහයක් තුළ සංවිධාන ගත වෙන්න දේශපාන්න පක්ෂයක් නෑ. අද නිල වික් නිල විපක්ෂත් කටයුතු කරන්නේ ආණ්ඩුවම කොටසක් ඇැතිියට. මොන කොයි රටේද කවදද අපේ විපක්ෂ නායක අයවයට පක්ෂව චන්ද තුන්්ඩි. විවාදය ඉල්ලන්නන්නේ එයා නමුත් ජන්දයදෙනනොවෙම එතු නිල ප්‍රධාන විපක්ෂ සංවිධායක කියල ඉන්න එක්කෙනාට අමාත්‍ය මණ්ඩලය පත්‍රිකාවක් මගේ අගමැත්තුමා නිල තනතුරක් ආණ්ඩුවය දෙනවා. ආණ්ඩුවය විදායකයේ තනතුරක් ගත්ත එක්කෙනෙත් තමයි අඇද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. රනිිල්ලික්‍රම සිංහමත්තයක් ැබිණට පත්්‍රිකාවක ලාල යයට තනතුරක් දෙනවා. ඉතින් එහෙම එතකොට නිලවිපක්ෂය. අද ඒ කාරයභාරය කරන්න ඒ කායභාරය කරන්නේ ඒකාපද්ධි විපක්ෂය මන්ත්‍රීවරු පනස් එෙක් දෙෙනෙක්. ඒකට සයෝක දෙන්න ගම්මට්ට මේ මැතිවරණ විහය තමයි අද අපි හදන්න. එතකොට ඒකට ගමේ අපිට අපේ මැතිවරණයකාත් චන්දමධ්‍යස්ථාන තියෙනවා දොළස්ථහක් ගතර ඒකට චන්ද පෝලිං ජන්නවරු පත් කරන්න ඕන අපේ ගෙවල් ගෙවල් ගාන යන්න ඕන චන්ද ව්‍යාපාරය කියන එක. ති ඒ අන්නේ විව්ව සංවිධානය විහය තමයි මේ හැදන්නේ. නෑ ඒක දැන් ආණ්ඩුව අපේ බුලින්ම ගැනේ මේ ගමේ ඉටපු මන්ත්‍රීවරුටක නැතිකරපු කනෙ ලොකුම් පලි ගැනීම ඒකනේ ඒක ජනතාවකින් මන්ත්‍රීවරුන්ගේ ගිතරක් නේ ජනතාවකෙන උත් පලිගත්තා ගමට ගමේ මන්ත්‍රීකම තිවනේ මන්ත්‍රීවරයා කරේ ගම නියෝජනයකත් අද ගමේ විදුලි විිබුලද්දා ගන්න බෑ පාරග කුළු කසලීවත් කරගන්න ගැන පැමිණිල්ලක් කරගන්න බෑ. ඒ හිටපු තැන් ඔක්කොම සම්පූර්ණ මහජන් නියෝජීතීවත් කරලා. දිය චන්දය විසරයඋපය කට කමන්නෑ. කියමුක නමුත් ඇයි චන්දයක් තියන්න ඇති. අපි මේ දැන් අපිට වෙනදා අපේ පක්ෂය කෙන තිවනේ චන්දය ව්‍යාරය ය දෙෙන්න්න දැන් චන්ද ව්‍යාරය යදෙ නිසල චන්දය බාගැනීමේ ව්‍යාපාහරිකුත් කරන්න වෙලා නේ? ඒ ප්‍රාජන්කවාදී සර්ෝජන චන්දය අපිට හිමිවෙලලා ති බිච්චක නැති කරලා ඒ අප ඉක්පනින් ලබා ගන්න ඒයිදි එච්චර ඔය හැබදාම කියනනිද අපි අපිත්තා අර අප සෙල්ලම් වගේ ආරක්ෂා විදිවිධාන කරන්න ඕන. එදා දවලුත් අපේ ගමේ පත්තිම්ෙක් දස් ගානත් දීල තමයි යා ගිල්ල දොලාමාර්ටත් ඇහු අම කිව්ග අනේම එකට ම මේ පත්තින් දෙෙනවාද කියලා. ගිල්ල එකමාර්ට මාධ්‍ය සාකච්ඡාවත් කියලා පොදු අපේක්ෂකයා වුණා. ඉ වගේ ඒවා අපිත් කරන්න ඕන කන්දා බලමු වෙලාවට ඉන්න වෙලාට එකටය ඔක්කොම. එක පත්දු විපක්ෂයය ඉතරන්න වෙයි ව ගොඩක් එක්සත්ජාධ පක්ෂය ඉන්න අයත් සමහර වෙලාට ඔය අණ්ඩු ඉන්න අයත් අපි එක එකතු හෙකි අපට කියනහ ද අපි දෙැක්ක කඩු දෙෙනු කරනවා බලම් බලපු ජනතාවනේ ව හිුතු කරන්නේ ජනතාවගේ අතේ තියෙන මේක ජනතාවගේ පක්ෂයක් මේක දම් බලන්න මේක ජනතාවගේ අවශ්‍යතාවය බව පේනවා අද මේ ඉන්න අයිල්ල නියෝජිතයෝ අද මුලද මේ කට්ිය පටන් ගතේ ලකුුණනක්තිව වුණන නමක්ති න්නෑ. ඒ දෙක ලැබිල තියෙනවා නමුත් තවතියනෝ නායකයා කෞද්ද දන්න. ප්‍රතිපත්ති මාලාවපී ඒ එලියරදාලනෑ. ඒත් ජනතාව මේ ආණ්ඩුවට විරුද්ධ නිසා. මේ පෙළගැසිම් සිද්ධෙන්නේ. වගේම අපි දන්නවා අනිවාරෙන්ම මේ රටේ නැවත ගොඩනාගන්න අවශ්‍යනන් අනිවායෙන් මේ රටට හිත එත්සි. ජනතාවටගේ ප්‍රස්ථ අඳුරණ නායකෙ කවශ්‍යයි ඒකම නායකයා දැන්ට ඉන්නම ඉන්දරාජ පක්ෂ ජනධවද හහෝේතුමාි ගොහමාර ගන්න නායක්කමට එතරන් දුරට මේ පැහැදිලි කරන්න මට අහිතියක් නෑහ ඉදි නමුත් අපි මේවා සියල්ල එක අපි ප්‍රධානම විවස්ථාව ගැන අපි පක්ෂය විහුය ගැන කියන්න මේ පක්ෂයේ අනි දැන්ට තියෙන දේශපාලල පක්ෂ මේකේම දායකයා නැත්තම් උත්තරීතරම පුද්ගලයා කියලා හැටියන නම්ගල්ල තියනවා. එක්සත් ජාති පක්ෂය නායක. ඒවගේම ශ්‍රී ලංකා නිදහස් වක්ෂ සභාාවති. නමුත් මේ නවපක්ෂයේ උත්තරීතනම පුද්ගලයා පක්ෂේ සාමාජිකයා. සාමාජිකයා තමයි අපි පක්ෂය ප්‍රධානයා. එයාට තමයි සියල උත්තරීතර පලතල තියෙන්නේ සාමාජිකයට. දෙවඩියක මේ පක්ෂය ඉහල ඉඳලා පහලේ හට පත් කරන විදිහන් නෙවෙේ පහල ඉඳල ඉහල්ට පත්වෙන. ඉ මග තියෙන්නේ දැන් සමහර තුන්ලක්ෂ පනස්ථාවක් ගත්ත ගම්පාදිස්්‍රික්කයේ ප්‍රසන් වනතුන්ගව අහින් කරලා පක්ෂය ඉහලින් පත් කරන වෙන මනාප දාසේ දහක්කත් ගන්න පැරිවෙච්චෙක්ෙනෙ. එහෙම බැ මේ පක්ෂයක් ගමින්තම එක සාමාජිකය ශාකාව එහෙම ඉහෙල්ට යන්නේ. නායක තේරෙන්නේෙත් සාමාජිකෙන් අතරින්. තුන්ගනිව මේ පක්ෂය සාමාජිකන්ගේ ප්‍රධානම යුතුකම වෙන්නේ මොකක්ද දැංවක්කටය ගන ඇංවක් පක්ෂවල තිෙන්නේ නායකත්වයට පක්ෂ පාතිවීම පක්ෂයට පක්ෂපාතිවීම. ැ මේ පචෂේ සාමාජිකයගේ පරම යුතුකම වෙන්නේ ප්‍රධානවක්කීම් වෙන්නේ ජනතාවටත් රටටත් පක්ෂ පාතිවීම. එ එ දැංවක්හය ජනතාමතයට විරුද්ධෝ කිහිල්ල ජනතාවගෙන් චන්ද දුන්න එකකට අතිපටගෙන අපි පක්ෂයක්ත්තෙක් ඉන්ඩ නාකගත්තක් ඉන්නවා කියල තනතුරු ගන්න බලනවා. එහෙම බෑ මේ පක්ෂ ජනතාවටත් රටටත් තමයි අප අපේ සාමාජිකයා පක්ෂපාතිය හතේ. තුන්ගේ හතරයන අපේ පක්ෂය හරිවියුත්තයි. කතාගැනීම දැනගැනීමෙන් නිදහස තියෙනවා. අද සමහර වෙලාවට අද අපි දන්නවා එක මන්ත්‍රීවරෙක්ට මේ පක්ෂය නායකත්වය ගැන අදහසක් කිව්ගේලාද විනය පරික්ෂණ තියෙනවා මාජකත්තය අත්ිී ොල තියෙනවා. නමුත් අපේ පක්ෂේ මේ නව පක්ෂය තුළ සාමාජිකයට කතා කිරීමේ අයිතියත් දැනගැනීමේ අයිතියත් තහවුරු කරල තියෙනවා. මෙන්න මේ වගේ මෙතෙක් තියන දේශපාලන පක්ෂවලට වඩා වෙනස් මතයක් විවස්ථාවක්තමයි තියෙන්නේ. එකන්නේ පක්ෂයේ උත්තරිීතම පුද්ගලයා සාමාජිකයක් දෙක පහළ සිට ඉහලට යන වැඩපිළිවෙලක් තුන රටටත් ජනතාවට පක්ෂ පාතිවීම තමයි පක්ෂය සාමාජකය යුතුකම් වෙන්නේ හතර මේ පක්ෂය විියුත්් අයි දැන ගැනීම හා කතා කිරීමේ අයිතිය තවුරු කලතියන් මේක තමයි මගේ භූමිකාව ඒවා ම මාජිකත්වයබ මමත් මේබතුබාල වගේ සාමාජිකත්ය ඉල්ල ටම නිකුත් කරේ රෑනේ නෑ නැහෙම් බෑ මේක එකත් තමයි ය දීලදත් බෑ පක්ෂයේ සම්මල්නයක් තියලා සාමාජිකයන්ගේ අනුමතිය ඇතුව තමයි පක්ෂය කෙනෙක් නායකත්වය අතාරන්නක් පුළුවන් නායක අතෝරගන්න පුලාඒ බේ අපි බේ සාකච්ඡාාවලදී අපපු බැදකත් යෝජනාවක් බේ අපි මේක ජනතාවකින් අහුවවා අේ විවස්ථාවේ එකට කියපුවා හෝඩ වෙලාවට දාලය ගිල්ලා වෙන කට්ටියට දෙන්න පක්ෂය පරාජය කරපු පක්ෂය පාවාදීපු අයට පක්ෂත් දෙන්න බෑහ කියලා සාමාජිකයට. සාමා තුර සාමාජික පල්ලයින්ඳලා සාමාජිකයෝ බ එතරින් ශාකාවට එ නවන ශාකාාවේ දායි එකකේ අනුපාතයට මධ්‍යයම් ආසන මල්ල මංලයට එන්නෝන් ඒවගේ මේක තියෙනවා තව අනුසංවිධාන දෙකත් තියනවා තරුණ හා කාන්තා කියලා ඉල අනුබද්ධ සංවිධාන ගන්නාවක් තියනවා. පැවි වෛද්‍ය දේශීය වෛද්‍ය ෘතිය වේදීන් ඒවගේ ගුරු සංගමය ඒවගේ දැන්ට ෘතිය සමිති සම්මෙන්න තුළන් අපි ලියාබන්දිචි කල්ල යෙනවා කබ්කරු දෙපාරමේතුවත් එක්ක රාජ්‍යාන්සට එකයි අධද රාජ්‍යාන්සට එකයි පුද්ගලක හා වැවිලිශේෂත්‍රයට එකයි. තැගේ ඒ ෘතිය සමිත අන්සයත් අපි සම්මල්ලත් මේ විදිනම කරගෙන යනවා. ඒවගේම පල්ල ඇමටටමේ තව ඒ වගේ සංවිධාන ගත කිරීම. අපේ ගොඩක් සංවිධානත් අනු සංවිධාන හැටියට තියෙනවා තියන කෘතිාි පන්ලයක් එකත් එන්න සාමාජිකන් පල්යැන් තෝරගන්නේ දේශපාල මන්ලයක්කා නිල්ධානිම්ලයක් තෝර ගන්නන්නේ එක මහ සම්ම එල්ලි තරග ඔ දෙවයි අපේ වක්ෂය ඉන්න බෑ දෙපැටකුල තියාගෙන අපේ සාමාජිකගත්තත් සාමාජකයවෙෙන පක්ෂවල ඉන්න බෑ අපේ පක්ෂයඒ නීතිය දෙන්ද අපි ගන්නනේ ඔවු අපේ පෝර්පය අස්සන කරතිය නවා අපි වෙනත් පක්ෂයක සමාජිකෙක් නොන පවසාතික කරන්න ඕන නඒ එතුමා කියන්න වෙන කතාවක් න එතුමා කියන්නේ ම අපේ පක්ෂය ශ්‍රී ලංගා නිදහස් පක්ෂය විච්චය වෙලා අසාධාරණය නීතිය එකට සමාතති අව පක්ෂරන ශාසර බල්මිට ඒගේ වෙලාට දැ දැ මෛත්‍රපාල දින මැත්තුමා මැතිවෙනු පකාශනය අසංගරය මොකක් කියලද ඒක යතිින් තියන්නේ දිනසීය වැඩ පිළි වෙල මෛත්‍රීබායි මොක බෛත්‍රපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානලයකම් කියල දාළතිකුටේ එහෙම ඒවක්කට එහෙම කරන්න අපි මහිතන්නෑ එහෙම එකක් අවශ්‍යය කලා අපි කෙලින් ඉන්න අයි සත්තක බොහු ඒක තම අපි කියන්නවථ කියන්න අවශ්‍යය වෙලා තියන අපි පක්ෂය හරි ප්‍රජාචන්ත්‍රවාදී විවුත්තයි ජ ජනතාවගේ නැතත් සාමාජිකයාගේ අදහස් වලට මුල්තැන දෙනවා සාමාජිකන්ගේ අදහසට ගරු කරනවා එක ත පයි අපිට අවශ්‍ය ඔහු ඔහු ඒක ඒ අවශ්‍යයින්නේ එහෙම නොකරපුහන් නය අපිට ගිය පාර වැරදුමිග